මෙවන විට ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය තවත් උග්‍ර අතට හරවමින් ඉන්දියානු යුද ගුවන් යානා දෙකක් වෙත පාකිස්ථානය ප්‍රහාර එල්ල කර තිබෙන බව ඊයේ වාර්තා වුණා. කෙසේ වෙතත් එම යානා දෙක කඩා වැටී ඇති බවයි වැඩිදුරට වාර්තා සඳහන් වෙන්නේ. පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ගුවන් යානා දෙකක් පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් බිම හෙරන ලදැයි ඔවුන් දන්වා තිබෙනවා. පසුගිය 26 වනදා උදෑසන ඉන්දීය ගුවන් යානා පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කර කාශ්මීරයේ පලස්තීන පාලන ප්‍රදේශයන්හි පිහිටි තස්ත කඳවුරක් යැයි සැකකරන ස්ථානයකට පහර දී තිබුණා. මිරාජ් 2000 වර්ගයේ ගුවන් යානා 12ක් මගින් කිලෝග්‍රෑම් 1000ක බෝම්බ එම ස්ථානයට පතිත කළ බව ඉන්දියාව පවසා තිබුණා. මෙයට එකට එක කිරීමක් හා තම සීමාව උල්ලංඝනය කිරීමට ආරක්ෂාකාරී පියවරක් ලෙස අද පාකිස්තානු ප්‍රහාරය දිවත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය ඉන්දියාව තහවුරු කර නැති නමුත් පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසිත් ගෆූර් සඳහන් කරන්නේ යානා දෙකකට පහර තුන් බවත්, ඉන් එකක් ජම්මු හා කාශ්මීරෙහි ඉන්දිය පාලන ප්‍රදේශයට වැටුණු බවත්, අනික තම පාකිස්තාන ප්‍රදේශයකට වැටුණු බවත් සඳහන් කළා. කෙසේ වෙතත් නියමුවකු අත්අඩංගුවට ගත් බවද ඔවුන් දන්වා තිබෙනවා. ඉන්දිය ගුවන් හමුදාවේ මිග් 21 ගුවන් යානයක් කාශ්මීරයේදී කඩා වැටී ඇති බව රොයිටර් පුවත් සේවයද වාර්තා කර තිබුණා. මෙම සිදුවීමෙන් එහි නියමුවා, සහාය නියමුවා හා සිවිල් වැසියෙකු මියගිය බව දන්වා තිබෙනවා. අම්මු සහ කාශ්මීරයේ බුද්ධගාම් ප්‍රදේශයේදී මේ වාර්තා වී ඇති බවයි රොයිටර් වාර්තා පුවත් සේවය පවසන්නේ. පසුගිය පෙබ්‍රවාරි 14 වනදා කාශ්මීරයේ ඉන්දිය පාලන ප්‍රදේශයක් වන පුල්වාමාහි ඉන්දිය ආරක්ෂක බට පිරිසකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සියල්ල ආරම්භ වන්නේ එයින් පසුවයි. ඉන්දියාව මෙන්ම පාකිස්තානය න්‍යෂ්ටික අවි භාවිත කරන රටවල් වීමත්, ලංකාවට අසල්වාසීන් වීමත් නිසා මේ ගැන අවධානමක් මෙන්ම විශේෂ විමසිල්ලක් යොමුව තිබෙනවා. කාශ්මීරයේ අද ඇති වූ සිද්ධීන්හි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ සහ පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් හදිසි විශේෂ රැස්වීම් කැඳවා තිබුණා. ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි සිය නිල නිවසෙහි විශේෂ ආරක්ෂක රැස්වීමක්ද, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ත එරට නිශ්චික කටයුතු පිළිබඳ විශේෂ කමිටුව රැස් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මගින් දකුණු ආසියානු අසල්වැසියන් අතර සාමකාමී ලෙස මෙම ගැටලු විසඳා ගැනීමට අපේක්ෂා කරන බවට නිවේදනයක්ද අද දෙරටට දන්වා යවා තිබෙනවා. කෙසේ වෙතත් පාකිස්තාන් ජයසීමාව තුළ පිහිටි ජයේෂ් ඊ මොහමඩ් ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන පුහුණු කඳවුරක් ඉලක්ක කරගනිමින් පසුගිය 26 වනදා අලුයම ඉන්දිය ගුවන් හමුදාව විසින් සිදු කළ ගුවන් ප්‍රහාරය හේතුවෙන් ත්‍රස්තවාදීන් 300කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටිනවා. මීට දින 10කට පමණ ඉහතදී කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දිය ආරක්ෂක රථපෙළක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම ගත් ජයේෂ් ඊ මොහමඩ් ත්‍රස්ත සංවිධානයේ පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ඉන්දිය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා 12ක් විසින් මෙම මෙහෙයුමකට දායකත්වය ලබා දී ඇති අතර ඔවුන් විසින් කිලෝග්‍රෑම් 1000ක බරකින් යුත් බෝම්බ මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අපි සාක්ෂි සහිතව පැවසුවා ජයේෂ් ඊ මොහමඩ් ත්‍රස්ත සංවිධානයේ පාකිස්තාන දේශසීමාවේ බාල්කොට්හි පිහිටි විශාලතම කඳවුරේ ජිහාඩ් ත්‍රස්තවාදීන් පුහුණුවීම් කටයුතු කරන සිටින බව. අපට ඒ සඳහා අවශ්‍ය සාධක සියල්ලම රැස්කර ගැනීමෙන් අනතුරුවයි මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. එය සාර්ථක ප්‍රහාරයක් වුණා. විශාල ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් මෙම ප්‍රහාරයෙන් මියගිය බවට තහවුරු වී තිබෙනවා යයි ඉන්දිය විදේශ කටයුතු ලේකම් විජේ ගෝකල් මහතා මාධ්‍ය හමුවේ කැඳවමින් ප්‍රකාශ කර සිටියා. මේ අතර පාකිස්තාන රජයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දිය ගුවන් යානා අනවසරයෙන් සිය දේශ සීමාව උල්ලංඝනය කරනු ලැබූ බවයි. ඉන්දියාව විසින් පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කරහොත් තමත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉකුත් සතියේදී කියා තිබුණා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.